ජනාධිපති ධුරයේ කාර්යභාරය සමග පළාත් පාලන ආයතනයක කාර්යභාරය සංසන්දනය කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කරනවා. පළාත් පාලන ආයතනයකින් රටේ ආර්ථිකය සෑදිය නොහැකි. ජනාධිපතිටයි ඒ වගකීම පැවරෙන්නේ. එනිසා වෙනත් මැතිවරණවලට වඩා වැදගත්ම මැතිවරණය ජනාධිපතිවරණයයි. මා පැහැදිලිව සඳහන් කරන්න ඕනේ, අපේ රටේ ජනාධිපති ක්‍රමය ආරම්භ වුණේ 1978 ව්‍යවස්ථාවේ. මුළු රටේම ජනතාව එක අපේක්ෂකයෙකුට තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරනවා ජනාධිපති මැතිවරණයේදී. 1982 ඉඳලා මේ ජනාධිපති මැතිවරණය දක්වා දැන් විධායක ජනාධිපතිවරු 7 දෙනෙක් ඉඳලා තියෙනවා. අපි 8 ජනාධිපතිතුමා තමයි පත් කරගන්න හදන්නේ. මේ ඇතිවෙච්ච දවස් ඉඳලා විධායකය තමයි මේ රටේ නායකත්වය ගන්න. රාජ්‍ය නායකයා කියන්නේ විධායක ජනාධිපතිවරයෙක් ඉන්න රටක ජනාධිපති. අගමැති කියන්නේ ආණ්ඩුවේ නායකයා. මේක අපි පැහැදිලිව දන්නවා එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිහම. එතකොට මේ ව්‍යවස්ථාව අනුව විධායකය තමයි රටේ නායකත්වය දරන්නේ, රජයේ නායක රාජ්‍ය නායකයා වෙන්නේ. එතුමාගේ නායකත්වයට තමයි රටේ ආර්ථිකය ඇතුළු සියලු කටයුතු කළමනාකරණය වෙන්නේ. මේ විධායක බලය තමයි ඇමතිවරු හැටියට අපිට දීලා තියෙන්නේ. ඒ වගේම අධිකරණයේ තිනවා අධිකරණ කටයුතු කරන්න. පාර්ලිමේන්තුව තිනවා ඒකට සහයෝගය දෙන්න ඒ විධායක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අනුව කටයුතු කරගෙන යන්න. ඒ වගේම පළාත් සභාවේ රටේ ඇති කළ 88 පළාත් 9කට බලතල යම් යම් ප්‍රමාණවලින් බෙදලා බලය විමතගත කිරීමක් අදම සිද්ධ. පළාත් පාලන ආයතන ඇති වුණා ඊටත් ගොඩක් කලින් ඉඳලා, විශේෂයෙන්ම ඉංග්‍රීසි යුගයේ ඉඳලා ඇතිවෙච්ච පළාත් පාලන ආයතන ස්වරූප ලංකාවේ තියෙනවා. එතකොට පළාත් පාලන ආයතනකින් කරන්නේ මහජන උපයෝගිතා සේවාවන්. මම ඒක විස්තර කරන්න යන්නේ කෙටියෙන් කිව්වේ. ජනාධිපතිවරයෙක් කරන ඊට වඩා ලොකු කාර්යභාරයක්. පළාත් පාලන ආයතනේ රටක ආර්ථිකයක් මෙහෙවන්නේ නැහැ. එතන කාර්යභාරයක් තියෙනවා දීලා. පාර්ලිමේන්තුවේ කාර්යභාරයක් තියෙනවා. පළාත් සභාවට තියෙනවා. ඒ නිසා අපි ප්‍රමුඛතාවයේදී යුත්තේ විධායක ජනාධිපතිවරයෙ තෝරගන්න මේ ජනාධිපති මැතිවරණයට වෙනසක් වෙනත් කිසිම දෙයකට නෙවෙයි කියන එක මාත ඉතාම පැහැදිලිව කියනවා. ඒ ජනාධිපතිවරණයකදී මේක තීන්දුව කරන්න නම් පරණත නායකයෙක් සිටිය යුතුයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ අවස්ථාවේ කැබිනට් මණ්ඩලයේ රැස් වූ ස්ථානය ගැනත් සුසිල් ප්‍රේමජයන්ත මෙහිදී හෙළි කර සිටියා. අපි දැක්කා හිටපු ජනාධිපතිතුමා මේ වගකීම වර්තමාන ජනාධිපතිතුමාට අගමැතිතුමා හැටියට බාර දුන්නේ. ඒ වෙලාවේ එතුමාට 12 දෙනයි හිටියේ කැබිනට් එක හදාගන්න. කැබිනට් රැස් වීම තිබ්බේ කොහෙද? කවුරුත් දන්නේ නැහැ ගනු ජනාධිපති. අපි ස්ලීඩර්ගේ රැස් වුණේ. ජනාධිපති කාර්යාලේ නැහැ, මන්දිරේ නැහැ, අරලිගහ මන්දිරේ නැහැ, ෆ්ලවර් රෝඩ් එක නැහැ. අපි පළවෙනි රැස් වීම තිලිවරු විතරයි ජනාධිපතිතුමාට තමන්ගේ පදිංචි නිවසත් ඇති වුණා. මේ වගකීම බාර ගන්න ආයේ හිටියේ නැහැ. එදා කැබිනට් එකෙන් ඇමතිකම් කරන්න බැරුව දැන් සමහර කිව්වා ඩොලර් දුන්නොත් තෙල් දෙන්නම් කියලා. එහෙමනේ කිව්වේ. දැන් ඒගොල්ලෝ කොහෙදී? ඒගොල්ලෝ තව පැත්තකට ගිහිල්ලා. එදා හිටපු ජනාධිපතිතුමාට උපදෙස් දී හිටපු අය දැන් තවත් අයට උපදෙස් දෙන්න වෙනින් දැන් වලට ගිහිල්ලා. මේ ජනාධිපතිතුමාට රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් කාගෙවත් උපදෙස් ගන්න අවශ්‍ය නැහැ. 1977 ඉඳලා ඊට පස්සේ ඇමතිවරයෙක් හැටියට අගමැතිවරයෙක් හැටියට ලබාගත් අත්දැකීම් සමූහයත් එක්ක තමයි එතුමා මේ අවුරුදු 2 මාස 3ක් ඇතුළත එදා බංකොලොත් වෙච්ච ද්විතීයික රට අද එකෙන් ගොඩට ගන්න පුළුවන්කම ලැබුණේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන්නට ගම්මට්ටමින් සංවිධානය කරන ආකාරය පිළිබඳවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළා. මුළු රටේම මැතිවරණ කොට්ටාස 22, ඡන්ද ප්‍රදේශ 160, ඡන්දපොල 14,000 අපේ සංවිධානය දැන් ගොඩනගාගෙන අවසන් වෙමින් යනවා. අපි ගෙන්ගට ගිහිල්ලා රැස්වීම් තියලා සමුළු තියලා අපි අනිවාර්යයෙන්ම 22 ඇලිවෙර කොට 50%කට වැඩියෙන් ජනාධිපති වරණයේදී රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ ඡන්ද සංඛ්‍යාව අරගෙන මෙරටේ ජනාධිපති වෙලා මෙරට ඉදිරියට ගෙනවෙන එක කියන කාරණේ මතක් කරමි. ඔබ සියලු දෙනාටම කිසිම ප්‍රශ්නයක් නැතුව කතරේ ගහන්න පුළුවන් එකම අපේක්ෂක මේ ලාවිස්තුවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඔයද කිසිම දේශමාන්‍ය පක්ෂයක් නැහැ. ඕනෑම වාර්ගිකයෙකුට
ඕනම ආගමිකයෙකුට තමන්ගේ ඡන්දය දෙන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් වෙලා තිනවා. එසනා ඔබ සීලා දනාගේ සහයෝගය ලබා දීලා රටේ ඉරණම තීන්දුව කරන මැතිවරණයේදී නිවැරදි තීන්දුව අරගෙන ගෑස් සිලින්ඩර ඉදරේ කතරේ ගහලා ජයග්‍රහණය සනිටුහන් කරන්නයි කියන කාරණේ ඉල්ලා සිටමින් මම කතාව අවසන් කරනවා. සීලා දනාටම ජය ප්‍රාර්ථනා කරනවා.